හර්බජන්සන් කියන්නේ කියන්න තියෙන්නේ කෙලින් කියන ටිකක් විතර කුකුල් කේන්තිකාරයෙක් කියලා තමයි පිළිගැනීමක් තියෙන්නේ. හර්බජන්ට ඉන්දියා කණ්ඩායමේ තැන අහිමි වෙන්නේ අශ්වින්ගේ පැමිණීමත් එක්ක. සීමිත පන්දුවාර තරඟවල වගේම ටෙස්ට් තරඟවලත් හර්බජන්ට වැඩිය අශ්වින් වැඩපෙන්නපු නිසා හර්බජන්ගේ තැන නැති වෙලා හෙමින් හෙමින් අශ්වින් කණ්ඩායමේ ස්ථාවර වෙනවා. මේ විදිහට තැන හදාගත් අශ්වින්ට දැන් ඉන්දියා එක්දින කණ්ඩායමේවත් T20 කණ්ඩායමේවත් තැනක් නැහැ. දැන් වැඩිපුර ටෙස්ට් ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක් විදිහට තමයි අශ්වින් කණ්ඩායමේ ඉන්නේ. අශ්වින් මේ දවස්වල ආබාධයක් නිසා කණ්ඩායමට එනවා යනවා වගේ තත්ත්වයක තමයි ඉන්නේ. මේ විදිහට ආබාධය නිසා එන යන අශ්වින් ගැන හර්බජාන් අපුරු කතාවක් කියලා තිබුණා. හර්බජාන්ගේ මේ කතාවෙන් තමන්ගේ තැනගත් අශ්වින් කපලා දාන්න හර්බජාන් උත්සාහ කරනවාද කියලා හිතෙනවා. මම දැක්කා අශ්වින් එංගලන්තයේදී එක තරගයකට හොඳට පන්දු යවනවා. ඒ පළවෙනි ටෙස්ට් තරගේ. හැබැයි ඊට පස්සේ තරඟවල ඒ තිබුණු ගැම්ම මම දැක්කේ නැහැ. ඊට පස්සේ මහන්සියෙන් වගේ පන්දුවල ආබාධයකට ලක් වුණා. සදන් ටර්නල් සෙල්ලම් කරලා කඩලු කීපයක් විතරයි දවා ගන්න පුළුවන් වුණේ. එංගලන්ත කණ්ඩායමේ මොයින් අලි ඒ තරගෙන් කඩලු 9ක් ගත්තා. එංගලන්ත සංචාරයේ අශ්වින්ගේ වැඩ අවුල් කියලා නොකිය කියන හර්බජාන් ඕස්ට්‍රේලියා සංචාරයේ අශ්වින්ගේ වැඩ ගැන කියන්නේ මෙහෙම කතාවක්. එංගලන්තයෙන් පස්සේ ඉන්දියාව යනවා ඕස්ට්‍රේලියාවට. එහිදී පළවෙනි තරගයේ පළවෙනි ඉනිමේ කඩලු 3ක් හර්බජාන් ගත්තා. ඊට පස්සේ ඒ තරගාවලියේ කඩලු 3ක් ගන්නේ අශ්වින් පන්දු අර 52ක් යවුවට පස්සේ. මේවකින් තේරෙනවා එයා එළියේ ගිහින් සෙල්ලම් කරද්දි ඒ තරම් හොඳ නැහැ කියලා. හර්බජාන් කියන්නේ අශ්වින්ට වැඩිය කුල්දීප් යාදව් සහ රවීන්ද්‍ර ජඩේජා දෙන්නට හොඳට පන්දු යවන්න නිසා ඒ දෙන්නා එක්ක සෙල්ලම් කරන එක තමයි වැඩිය හොඳ කියලා. මම හිතන්නේ කුල්දීප් ජඩේජා දෙන්න සිඩ්නි ටෙස්ට් තරගයේ අපිට දිනවල දෙනවා වැස්සේ නැත්තම්. ජඩේජා මෙල්බන් වල හොඳට කඩලු ගත්තා. සිඩ්නි වල ලකුණු ගත්තා. කුල්දීප් සිඩ්නි වල කඩලු 5ක්ත් ගත්තා. මේ දෙන්නා එක්ක අපිට හොඳ ගමනක් යන්න පුළුවන් වෙයි. ප්‍රධාන දඟපන්දු යවන්න ඉන්දියාවේ විතරක් සාර්ථක වෙලා වැඩක් නැහැ කියලා හර්බජාන් කියන්නේ. අශ්වින් ඉන්දියාවේ තරඟ දුන්නම කඩලු ගනි. අමාරු තන්තිලි වල එයා හොඳට කරන්නේ නැහැ. දඟපන්දු යවන්නන්ට අමාරු තන්තිලි වල කඩලු ගන්න පන්දු යවන්නෝ ඉන්දියාවේදී අශ්වින්ට අවස්ථාව දීලා එළියට යන්න ඕන. මේක අසාධාරණයි. අනිත් එක අශ්වින් එක තරගයක් සෙල්ලම් කරලා තරඟ කීපයක් ආබාධ නිසා එළියේ හිටියම කණ්ඩායමේ ගමනට ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. මේ අපේ ප්‍රධාන ලෙඩ දඟපන්දු යවන්නෙක් අපි යන ගමන ගැන දෙපාරක් හිතුවොත් හොඳයි කියලා මම නම් කියන්නේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.